බකල්ල ගැහුණත් කොරල පිපුණත් ගමන යනකොට හරි හැඩයි ඇටද පෑදී නහර මතුවී ගියත් සමිබල ඇති හැඩයි වකුටු කොන්දට කොට්ටේ තියලා නිදාගත්තම හරි හැඩයි කවුරු මොනවා කියා පෑවත් මගේ මිනිහා මට හැඩයි ආයුබෝවන් අද මම කවියෙන් කරන්න යන්නේ මිශ්‍ර කවි කීපයක්. මොකද මේ කවිවල නෑ හුඟක් කවි. ඒ නිසා කාන්තාවන් ස්වාම පුරුෂයන් ආරක්ෂා කරපු කවි, ඒ වගේම කාන්තාවන්ව යොමු කරගන්න හදපු කවි පිරිමින්, ඒ වගේම විශ්වවිද්‍යාල කවි දෙක තුනක් තියෙනවා. ඒ ටික මම කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගමක හිටියා එක රූමත් කාන්තාවක්. රූමත් කාන්තාව විවාහලා හිටියේ වයසක පුද්ගලයෙක් එක්ක. ඉතින් මේ වයසක පුද්ගලයා බකල ගහනවලු, කොරල පිපිලලු වගේ නහර මතුවෙලාලු, කෙට්ටුලු, හීනෙලු, ඒ කතන්දර ගොඩයි ඉතින් ගමේ. ඉතින් මේ කාන්තාවට ඉතින් එක්කෙනේ ඇනුම්පදක් කියනවා. මෙච්චර ලස්සන කාන්තාවක්, තරුණ කාන්තාවක්, වයස කෙනෙක් බැන්නාම පොඩ්ඩක් තියෙනවනේ ඇනුම්පද එහෙම එහෙම. ඒවා එයාට ලැබුණා ඉතින් ගමේ. ඉතින් දවසක් මෙයා නිදගාවට යනකොට ගමේ කොමන් මේ පොදු නිදගාවට යනකොට එතන කීප දෙනෙක් ඉඳලා ඉතින් hinaන කතා කරා. නමුත් එක්කෙනෙක් දෙන්නේ කණුපදයක් කිව්වා මහත්යගෙන. ඒ බාර මෙයා මෙන්න මෙහෙම මහත්යගෙන උන්ට කවියෙන්ම කියා පෑවලු. බකල ගැහුවත් කොරල පිපුණත් ගමන යනකොට හරි හැඩයි ඇටද පෑදී නහර මතුවී කියත් සවි බල ඇති හැඩයි වකුටු කොන්දට කොට්ටේ තියලා නිදාගත්තම හරි හැඩයි කවුරු මොනවා කියා පෑවත් මගේ මිනිහා මට හැඩයි අන්න ගෑනු මෙහෙම ඉන්නේ වෙයි ගානට හරි බගල ගැහුවත් කොරල පිපුණත් මගේ මිනිස්සයනේ ඇටද පෑදී නහර මතුවේ උනාගේ සයිබල තින ඇට පෑදී නහර නද සයිබල නැතිනේ නේ නේ වකුට කොන්දට කොට්ටි තියලා නිදාගත්තම හරියටයි කුමාරයෙක්ව ගෙරයට හරියන්නට අවුරු මොනවා ඔලු මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නෑ මගේ මිනිස්සයා මට හැඩයි දෙන්නේ කියලා ඒ කාන්තාව කිව්වා ඉතින් ඔය වගේම තව මුක්කම් මිනිස්සෙක්ව විවාහයේ චකාන්තාවනේ ඒකෙත් ඇනුම් පද කියන මුක්කම් විදිහට කතා කරලා රෝමියෝ ඉතින් දන්නේ නැද්ද ගම්බල දිනන්නේ පොඩි පොඩි පොඩිත් නෙමෙයි ඉතින් එහෙම කිව්වහම මේ කාන්තාව කිවවල මෙහෙම මුක්කම් කොට මුකතරී කිට මට හොඳ කොට තොපට මොකද කියන්නේ මට නේ හොඳ උඹලට ඇති වැඩක් නැහැ නේ කි ඕක තමයි ඇත්තටම ලෝක ස්වභාවය විය යුත්තේ අනිත් අය ගැන මට ප්‍රශ්නයක් නැහැ මගේ වැඩේ මම මෙහෙම කරනවා කියන එක මට හොඳකොට තොපට මොකද කියලා හැහැව්වා ඉතින් මේ අනිත් කවි දෙක තුන තියෙන්නේ මේ කාන්තාවන්ව පුළුව ගන්න ඉතින් පිරිමි කවි කියනවනේ ඉතින් කවියෙන් කියනවා අන්දනවා ගෑනින්ම අන්දනවා කියලා ඇඳුම් අන්දනවා නේ පොඩි නිකන් ඇඳිල්ලක් කරනවානේ අන්නද ලස්සන ආරෝම ගොන එහෙම කියලා ඉතින් එහෙම කවි දෙක තුනක් තමයි මේ දැන් තියෙන්නේ මේ මේක අහලා තියෙන කවියක් අපි සෝඩිටි කිරි පොඩි පියයුරු පතුල්ටි කිරි වැන්නේ ළමඳ පුරා එන ගණරම් මූණ බබලවන්නේ ඈත හොරා හෙළන බැල්ම කොණ්ඩෙන් සඟවන්නේ සෝඩිටි කිරි පතුල් රිදී ඇයි පිට මග යන්නේ කියලා ඒ ලස්සන කාන්තාවක් දැකලා සෝඩි ටිකිරි පොඩි පියුරු මේක සෝඩි ටිකිරි කියන්නේ සෝඩි කියලා කියන්නේ පොඩි සෝඩි පොඩි වගේ හොඩි වගේ එහෙම නැත්නම් ලස්සන හුරු බූටි කියන අර්ථ දෙන එකනේ සෝඩි ටිකිරි පොඩි පියුරු පතුල් ටිකිරි යන්නේ පතුලුත් පොඩි පියුරුත් පොඩි එහෙම කාන්තාවේ පොඩි ළමෙක් සමහර කියන්න බෑ වැඩි පැමිණිච්ච වගේ නිකන් ඒ කාලේ සෑහෙන දන්නේ නැද්ද කියනකොට ඉතින් ළමද පුරා එන ගණරන් මූණ බබලවන්නේ මේ කවියන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ ළමෙද්ද තියෙන මේ ගණරන් තමයි මූණ බබලන්නේ කවි කීපයක මෙහෙම තියෙනවා මේ ළමේ තියෙන ලස්සන තමයි ඒ කියන්නේ ළම ලස්සන නිසා මූණ මේ රත්තරන් එල්ලන් හිටියා කියලා කියන්න අමාරු වෙනමුත් අර ළමේ තියෙන දිස්නේ තමයි මූණට ගහලා තියෙන කියලා මේ කවිය කියන ඇත්තේ
ඈත හොරා බලන බැල්ම කොණ්ඩේ සංගවන්නේ. ඉතින් අපි දන්න සමහර කාන්තාව බලන්නේ නැණි පිරිමිදියා. අවු සමහර හොරෙන් බලනවානේ. ඒකට මේ කියන්නේ ඈත හොරා බලන බැල්ම කොණ්ඩෙන් කොණ්ඩෙන් හැංගිලා තමයි මෙයා බලන්නේ. බලලා මෙහෙම යනවා. මේ කාන්තාව යන්නේ මොකුත් නෙමෙයි මේ මිනිස්සයා නෑනේ ධර්ම නිසා අර පැත්තෙන් යනවා. එතකොට කියනවා සෝඩි ටිකිරි පතුල් රිදී ඇයි පිටමග යන්නේ කියලා. අනේ මේ පැත්තෙන් යන්නද මේ පැත්තෙන් එන්නකො කියලා. ඔව් ඈට ආරාධනය කරනවා. ඉතින් මට ආරාධනේ පිළිගත්තා දන්නේ නැහැ. ඉතින් ඒ වගේම එකක් තමයි මේකට පොඩි ඇඳිල්ලක් පොඩිත් නෙමෙයි. උරහිස් පළල් ඉඟපටු ළඟ ලියන්නේ මෙරවුස් පමණ ධන සම්පත් ලැබෙන්නේ තරුරස් ලෙසින් පෙටි ගෝමර දිලෙන්නේ බරණැස් නුවරවද මේ කත උපන්නේ කියලා. බරණැස් නුවරද ඉපදෙනු මෙයා වන්දනවා. කියන්නේ උරහිස් පළල් ඉඟපටු ළඟ ලියන්නේ වාගේ මේ උරහිස් පළල් වාගේ ඉඟපටුයි මෙරවුස් පමණ ධන සම්පත් ලැබෙන්නේ ඔයාට හරියට සල්ලි හම්බ වෙනවා. අම්මේ හරි එක්කෙනෙක් ඔය ලස්සනයි හරි තරුණැස් ඉතින් පෙටි ගෝමර දිනන්නේ පෙටි ගෝමර ගෝමර කියලා කියන්නේ අපි දන්නවනේ ගෝමර කියන්නේ අලු හම්බවලට. ඔය ගෝමර දෙවියෝ අරන් යනකොට ඉස්සර අහසින් අරන් යනකොට ගෝමර වැකිලා තමයි ඔය ගෙවිලියන්ගේ පිටවලවල එහෙම ගෝමර ආව කියලා කියන්නේ. එහෙම තියෙනවා. මොකද මේ ගෝමර කියලා කියන්නේ දාගියත් එක්ක මිශ්‍ර වුණාම සමහර ඒ යටි වෙන ෆංගස් මේ දිලි ෆංගස් ආශ්‍රිත මේ පොඩි සමීර රෝගයක් තමයි ගෝමර. දැන් නෑනේ මොකක් ඉස්සර තිබුණා. ඒක වටිනවා. මොකද දාඩිය මාංශයෙන් වැඩ කරපු ගෙවිලියන්ට ඒක තිබුණා කියන එක තමයි ඒක තියෙන ලස්සන. ඉතින් වාටර් ගෝමර තියෙනවා. අත් හරි ලස්සනයි. බරණැස් නුවරවද මේකට උපන්නේ මේ අහනවා මේ ඔයා ඉපදුනේ මේ බරණැස් නුවරද කියලා. විශාලා මානුර වෙන්න ඇති සමහර විට නම් තනවා වර්ණ මොකද අන්දර වර්ණසුන නිකන් තත්ත්වයක් තියෙනවානේ හරි ඒක ලෙවල් එකක් තියෙන වර්ණසුන කියන එකේ. ඉතින් එහෙම එයා උඩට දාලා ඔය නතු කරගන්න තමයි ඔය කවිය කියන්න ඇත්තේ. ඉතින් තවත් මිනිස්සෙක් රැ වෙලා වගේ ටිකක් හවස් වෙලා ගමනක් යනකොට අම්බලමක ඉන්න කාන්තාවක් දැක්කා. අසන කාන්තාවක් දැකලා ඔහු මෙහෙම කියනවා පිලිමද සිතක් ඇතිව අම්බලම් පෝරු තොට සිටිලා ලඳුනේ රන්සලන් ලෙසට කදිමෙට රුව දිලුනේ මම්බොලන් එහෙම දෙයකට නැත අගුනේ රන්දුමින් පිටත් වන විට සඳ දිලුනේ. මේ අම්බලම් පෝරුවේ අම්බලමේ ලියක් ඈලි ගහපු ඒ පෝරුවක් මත ඉන්න කාන්තාවට මේ කියන්නේ. එයා ගිමන් හරිනා වෙන්න ඇති. ඉස්සර බය නැහැ නේ ඉතින් කාන්තාව රැයට යන්න මේ කියනවනේ. පේදුරුතු බිඳලා දෙවුන්දරුතුට යන්න පුළුවන් කාන්තාවට රැ මැණික පුත් අපි ආරං කියලා බයක් නැහැ කියලා. එහෙව් කාලික වෙන්න ඕනේ මේ කාන්තාව අම්බලෙම ඉන්නවා. මේ මිනිස්සේ අම්බලමේ ආයව දකිලා දැකලා අම්බලම් පෝරු තුට සිටිනා ලඳුනේ රන්සලම් ලෙසට කදිමට රුව දිලුනේ. මේ රන්සලමක් වගේ රූපේ මා දිලෙනවා. මහරෑනේ කට කරුවලෙත් ඇටලා දිලෙනවා කියලා කියන්නේ එහෙම පිටින් අන්දන්න යනවනේ මේ. හරි මම්බලන් එහෙම දෙයකට නැත අගුණේ. මොකද මේ එහෙම දෙයක්? මොකද මේ කියන්නේ මම්බලන් එහෙම දෙයකට නැත අගුණේ. මම මේ අර එහෙම එකට මම එච්චර අගුණයක් නැහැ මම හොඳයි කියලා කියන එක තමයි කියන්නේ. මම හොඳ ටිකක් මම වැඩ කාලෙක් කියලා කියනවා ඇති එහෙම. හරි රන්දුමින් පිටත් වන විට සඳ දිලුනේ. කොහොම හරි රන්දුමින් රෑ යනකොට රෑ වෙලා හඳත් ඇවිල්ලා හවස ගියේ මිනිස්සයා කොහොම හරි කාන්තාව එක්ක මිත්‍රත්වයක් ඇති කරගෙන රෑ වෙලා ගීදරි කොහොමද කවිය? මරු කවියනේ. කාන්ට බුත් කියන්නේ නැතුව හරි දැන් අතන ඉඳලා පල්ලෙහාට බහින්නේ මම්බලන් එහෙම දෙයකට නැත අගුණේ කියට පස්සේ කියනවා රන්දුමින් පිටත් වන විට සඳ කොහොමද ඒක? කාණට ඒක හොඳ ලස්සනට ඒක ඉවර කළා. අනිත් එක තමයි ඒ මේවයි කවියක් ඒක. රන්මාලයේ පැලඳගෙන ගත සුමිපුල්ලා ඉන්නාලේ වඩයි මගේ සිත නුඹපල්ලා. පන්දහසක් කල් තැබුවත් උඩ එල්ලා රන්බාජනය නොවිදිද විදිනා ගුල්ලා.
රන්මාලයේ පැලඳගෙන ගත සුවිභව රන්මාලනේ මේ හරියට දැන් ප්‍රශ්න තියෙනේ ඔක්කොම මේ ඒ ඒරියා එක රන්මාලයේ පැලඳගෙන ගත සුවිප පුල්ලා ඉන්නාලේ වඩයි මගේ සිත නුඹපල් මේ අම්මපා ඒක දකින්නකොට මට මේ ආලිය වඩිනවා කියලා කියනවා ආලිය වඩනවා කියලා කියනවා කො මේ ඒරියා එකට මෙතනයි 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 5000ක් කල් දැමුවත් උඩේල කොච්චර කල් උඩේල තිබ්බත් රන් වාදනයක් ආයෙ දෙකක් නැහැ රන්භාජනීය විදිනේ විදිනා ගුල්ල විදිනාමයි විදින ගුල්ලෙක් හම්බෙච්ච වෙලාවට සමහර මම වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ මම එහෙම කවියොත් ඉන්නවා ඉතින් මේ කවි තව තුනක් තියෙනවා මේ මේ විශ්වවිද්‍යාලේ කවි දෙකක් කවි දෙක විශ්වවිද්‍යාලේ සඳකින්දුරු ජාතකයේ උගන්වනවා ඥානසී ආඳුරු ඇවිල්ලා ශිෂ්‍යෙක් කියනවා මෙන්න මෙහෙම ඥානසිය සමිදා පදරු දෙසයි ගතිදා අපි උන් නෙමු නිදා අනේ මන්දා සඳ කිඳුරුදා ඥානසිය හඳුරු ফুল ගතිදාගෙන සඳ කිඳුර ජාතකයේ කවි කියලා දෙනවා අනේ අපි හිතේ නිදාගෙන අනේ මන්දා ඥානසිය සමිදා පදරු දෙසයි ගතිදා අපි උන් නෙමු නිදා අනේ මන්දා සඳ කිඳුරුදා අනිත් එක තමයි විමලරත්න කියලා ලෙක්චර් එකකින් හිටියා. විමලරත්න ඇවිල්ලා දවල්ට ලෙක්චර්ස් දෙනවා. විමලරත්න ආපු දාට රැට නිින්ද නොයයි අපට. මොකද කියලා බලන කලට දවල් නිින්ද යනවා අපිට. විමලරත්න දවල්ට ලෙක්චර්ස් දෙන. මෙන්න මේ කවිය ටිකක් අනුවේදනීය නව ජන කවිය. මේක මේක ලියලා දුන්නේ බංකර් රේක. බංකර් රේක ලියපු කවියක්. මේ එලියට ඇවිල්ලා මේක ජනගත වෙලා තියෙන්නේ. කවිය මෙන්න මෙහෙමයි. ඉස්සර යුද්ධ කාලේ උතුරු යුද්ධ කාලේ බංකර් වලට බවුසර් වලින් ගෙනල්ලා රැට වතුර පුරවනවා. හද ඒ වතුර නෑනේ බවුසර් වලින් දුරින් ගෙනල්ලා අනිත් පැත්තෙන් ගෙනල්ලා වතුර පුරවනවා. උදේ වෙනකොට වතුර ගානට මඩ මිදිලා වතුර කිය වතුර හොඳට පිරිසුදුවට පිරිසුදු වතුර තට්ටුවක් එනවා. නන් හැබැයි මේක බලන් ඉන්නවා මේ ජන කවිය මේ සොල්දාදුව රැන්ක් එකේ 15 සොල්දාදුව මේ බලන් ඉන්නවා මේක දිහා කවුද හැබැයි මේක නාන් ඉස්සෙල්ලා මෙන්න මේගොල්ලෝ තරු කට්ටිය තරු තියෙන කට්ටිය ඊළඟට එනවා පටි කට්ටිය නාන් අන්තිමට ඉතුරු වෙන්නේ අපිට මඩ වතුර ඔව් මේම කියනවා උඩ වතුර තරුවලට මැද වතුර පටිවලට මඩ වතුර පොඩි අපිට කුටි ගහලා මදි තොපට දැන් කුටි ගහන බලට කුටි ගහලා මදි කියලා කියන්නේ මොකද ඒ ආවේගේ කුටි ගහනට ඉත අපිටත් එක්ක වදිනවා තමයි නමුත් ආවේගේ කොච්චරද කියනවනම් කුටි ගහලා හරි කමක් නැහැ මේක මේ කට්ටියම නැති වෙලා නැති මංගස්ථාන වෙලා යනවනම් කියලා ඒ සොල්දාදුවට හිතෙන්නේ නැති. ඒ රණවිරුවට හිතෙන්නේ නැති. ඒ ජන කවියට හිතෙන්නේ නැති. ඉතින් ඔය කවි ටික තමයි මට දෙන්න ඕනකම තිබුණේ. ඉතින් ලබන සැරේ මම තව රටි කවියක් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. රටි කවි කීපයක්. ඉතින් අපි නැවත හමු වෙමු. ඉතින් subscribe කළ නැති ඒගොල්ලෝ subscribe කරන්න. ඉතින් අපි මේක බෙදා හදාගමු Facebook එකේ. යාළුවන්ට යවල මේ මේ කවි අපි මේ ජන කවි අපි මේව සංරක්ෂණය කරමු අපි ස්තුතියි